මොකද අල්ලලා නැති නිසා. අල්ලන් ඉන්න එකම දේ තමුන් සසරට ඇදලා දාන චිත්ත රූපයයි අල්ලන් සිතේ කතන්දරේ අල්ලන් ඒකටයි තණ්හාවෙන් බැඳීගෙන ඉන්නේ. එතන ස්පර්ශ වෙනවා නම් තමුන් ප්‍රඥායසට එතන ඒ ගැටේ ලිහිලා යනවා. එතකොට සාමකාමීව සමාදානේ දැන් එළිය නෙමෙයි තමුන් සහැල්ලුවේ එහෙම ලස්සනට නියුණු ජීවිත අයිතියක් තිබුණා. නිවන් දකින්නේ මැරිලා නෙමෙයි. බලන්න එතනම අන්තාසරණයි නේද? මැරුණමයි නිවන් සැප ලැබෙපා. මේ ඒක කිව්වම අහන මැරිලාද කියලා නේ? කතාව මැරුන්නේ නැහැ මොනෝ කියන්නේ කියලා නේද? එතකොට මරණ දැන්වීමක නිවන් සැප ලැබෙවා කියලා ගහන්නේ කොයිතරම් අඳ බාල පුතක්ෂණ වැඩන්ද සිද්ධ නොවෙන දෙයක්. එහෙම නිවන් දකින්න පුළුවන් නම් හරකෙක් වෙලා එකතුනා නම් බල්ලෙක් වෙලා එකතුනා නම් ඉතින් නිවන් සැප. යාට මේ නිවන් සැප ලැබෙවා කියන්නේ වෙනවද? මනුස්සයෙක් උනත් වෙනවද? මෙයාටගේ හිත වැඩ කරන්නේ වෙනම මේක. ඉන්නේ උන් ටික කියලා කියද? උන්ගෙන් ඇහුවොත් උන්ට දැන් නිවන් දකින්න බැරි වුණානේ. ඉතින් උන්ට බෝඩ් එක හරියවනේ. උඹලට දැන් පුළුවන් නේ බෝඩ් එකේ හොට කරගන්න මේක. කිව්වොත් නෑ නෑ අපිත් එහෙම තමයි යන්නේ කියයි. ඉතින් අපිටත් මරුණම බෝඩ් එකේ ගහුවම ඇති කියයි. එච්චරට අර ඒ කියන්නේ මේක ඒ තරම් ගැඹුරු කාරණයක්. මේක ඒකයි එහෙම වෙන්නේ. මේකේ ගැඹුරු බව බරපතලකම තේරෙන්නේ නැහැ. කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. මේ මොහොතේ ඒක නතර කරගන්න තමුන් දක්ෂ වෙනවා. කොච්චර වටිනවද? එනවාට එහෙම හිතෙන්නේ නැහැ. මොකද අර අඥාන බව ඊට වඩා ප්‍රබල. ඒකයි මේක මනුස්සු එළිමේ පුද්ගලයෙකුට අපි දොස් කියනව නෙමෙයි, විවේචනය කරනව නෙමෙයි, මේකේ තියෙන භයානකකම ඒකයි. එහෙම ලේසියෙන් එන්නේ නැහැ. ඒ තමයි ඇතුළාන්තයේ තමයි තේින්නේ. ඒක නේද හේතු. ඒක තේරුම් ගන්න ඕන තමයි. මම කොතනද ඉන්නේ කියලා. එහෙම තේරුම් යනකොට තමයි ටික ටික අර හිතින් උපාදානයේ වෙන ස්වභාවයන්, මේ සිතුවේ ස්වභාවයන් අතහැරියම. මෙහිම යථාර්ථය දැනගන්න තමයි අතෙන්ද තල්ලුවක් එන්නේ අර සිතෙන් අයින් වෙන්න. නැත්තං යට අයි වෙන්න හේතුවක් පේන්නේ නැහැ. ඒක නිසා ඉන්නවා ඒකේ. අයි වෙන්න හේතු දන්නේ නැති නිසා ඉන්නේ ඒකේ. ඒක තමයි ජීවිතය කියලා හිතන්නේ. නේද? ඒ විදිහ තමයි යන්න තියෙන්නේ වේදර්ශන. ඇත්තටම මේකේ තමන්ට තමයි ගොඩක් කරන්නේ. මගේ වැඩේ නම් මම කරනවා. ඔයාලගේ වැඩේ තමයි අතපසු වෙන්නේ. ඒක ඔයාලගේ වැඩේ කරන්නේ තමයි ඔයාලා දක්ෂ වෙන්නේ. මගෙන් කියවෙන්න ඕන හැම දෙයක්ම කියවෙනවා. ඔයාලන්ට ඒ කියන්නේ සැක සංකා දෘෂ්ටි වලට නොඇටි යන්න ඕන කරන හැම දෙයක්ම පුතලදිද ඒ නොඇටි ඉන්න තැන කියලා මම මේ පෙන්නන්නේ හැම වෙලාවෙම. මේ කන්හාවෙන් උපාදාන වෙන සිද්දට බැඳිලා යන වෙලාවෙදී ඔයගොල්ලෝ දෘෂ්ටි වලට වැටෙන්නේ. දැනදි කග්ගාලා ඉන්නොත් ඔයාලා කවදාවත් දෘෂ්ටියකට වැටෙන්නේ ටික 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 මේ සිතෙන් නිදහස් වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික මේ සිතෙන් නිදහස් වෙනවා කියන්නේ ලෝභ දේශ මොහ අඩු නැති වෙලාම අඩු වෙවි නැතිම වෙලා යනවා. එතකොට තමන්ට ලැබෙන ලාභය තමයි දුක නැහැ. ඉප දෙන්නේ කොළඹ පස් කන්න හිතෙන දුක කියන එකනේ.
එකෙන් ගැලවුණා කියන්නේ තේරුණාද මොකද කරන්න ඕනේ කියන එක ගැන අදහසක් ආවද? ඒක අවබෝධ කරපු අයට නොකරපු අයට යන්න තමයි තුල නිවැරදි ලෙස විදර්ශනාව කරගෙන යන එක තමයි අවශ්‍ය. දෘෂ්ටි වලට නොවැටී තෝර ගොඩක් ඔයගලා හොඳයි දෘෂ්ටි නෑ ඔයගලගේ ඒක දෘෂ්ටි කියන්නේ ඔයගලෝ ශූන්‍යතාවයේ කියන එක හරිතැනදි දකින්නවා ඒක වැරදි නෑ ඒත් වැරදි තැනකට වැටෙන්න දෙන්නේ බාහිර රූපයක් ගැන මම කිසිසේත් කතා කරන්නේ නැහැ. ඒ නිසා ඔයගලන්ට තහනම් බාහිර රූපයක් විදර්ශනාවට ගන්න. ඒ ගැන කතා කරන්නවත් තහනම්. කතා කරනවා නම් කතා කරන්න මොන චිත්ත රූපයක් ගැන විතරයි පංච උපාදාන ස්කන්ධය ගැන විතරයි. ඒකේ සකස් වීම තුලින් තමයි තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එතන පරිණත වෙනවා මිසක් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික. කෙලෙස් දුරු වෙන තමයි පරිණත වෙන්නේ. ගමන සාර්ථක වෙනවා. ප්‍රශ්න අහන්න කියනකොට කියනකොට වැඩි වෙනවා කියන්නේ ඕවර් ඩියුට් එකත් හොද එකම දේ තමයි කියන්නේ දෙන්නාට ඒ දේ අර එක එක විදිහින් කියනකොට උගලන්ට නෙමෙයි සිංහල ස්වභාවයක් නිසා කොටු කරගන්න ලේසි වෙන විදිහට තමයි මම කියන්නේ ඒක එක එක කරන්න තියෙන්නේ එකම දේ. දෘෂ්ටි වැටවෙන්නේ නැතුව සකස් වෙන සිත අතහැරලා ගන්න. මොකද ඒක අතහැරියේ නැත්නම් අනිවාර්යයෙන්ම දෘෂ්ටියක් කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ඒ සිතුවිල්ල තුල අන්තවාදී වෙලා දුකටපත් වෙනවා. හවුහරණක් නැති වෙලා යනවා. මොකද එයා අවසාන ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ. සිත එහෙම දක්ෂ නැහැ. ඒකයි සිතට පිළිසරණ සිහිය කියලා කිව්වේ. සිහිය කියන්නේ ප්‍රඥා. ප්‍රඥාව හැම වෙලාවෙම ගැන සිත අතර. සකස් වෙන සිත අතර. අතාරින තැන තමයි අර පීඩාකාරී වෙන තැන. මොකද යා පීඩාකාරී බව තරගෙනම තමයි එන්නේ. එතන ඔයගොල්ලෝ සිතේ දකින්නේ අවසාන කෑලි. කම්ම වටේ, ඒ කියන්නේ මේ වචන වලින් එහෙම හොයන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සිතට දුකක් උපදින්න අවශ්‍ය කරන බාහිරෙන් අරමුණක් එනවා ඒක දුකක් ඇති වෙන විදියට ඇතුලේ සකස් කරනවා ඊපස්සේ ඒකට තණ්හාවෙන් බැදී යනවා එතකොට විපාක සිතක් සකස් වෙනවා විපාක විඳින එකෙක් ඉන්නවා නේද කර්ම සකස් වෙනවා අනාගතයටත් එකක් හදාගත්ත මේ ජීවිතේ දුක මේ ජීවිතේ විපාක විඳින කෙනෙක් ඉන්න නැද්ද විපාක විඳින කෙනෙක් ඔය අවබෝධ කරපු නැති අයට ඉන්න ඕනේ අවබෝධ කරපුවාට තාම ටිකෙන් ටික එනවනේ විපාක විඳින එකේ වචනයක් කිව්ව ගමන්ම එන්නේ නැද්ද විපාක විඳින එකේ ශීවන් කිව්වේ නැත්තම් හොඳයි ඒකනේ මල කරදරේ දැන් කිව්ව නිසා මට ඔක දෙන්නම වෙනවා තරල දුන්නනේ මං බාරගත්තනේ මේ දේ මොකද්ද මේවා සුදු උදාහරණයක් කිව්වේ මොකද්ද ක්‍රියාවේ විපාක සිත ක්‍රියා සිත එළියට දැම්ම විපාක සිත ඉතුරුණා ප්‍රාදිල අන්න මාද පංචස්කන්ධ පස්චත්තාපනේ මම දන්නේ පංචස්කන්ධ අරක කරාට පස්සේ ලැබෙන එක තැවිල්ල. පසු තැවිල්ල. අරක කර නිසා ලැබුණු රිටර්න් එක තමයි තැවිලි. ඒවනේ අරක වේගය බාල කරන්න අතහැරියන. වේගය බාල කිරීම තමයි අතහැරීමෙන් එන්නේ. ඒක තේරෙනවද? මම කියන්නේ ඔක්කොම 100%ක් තේරෙන්නේ නැහැ නේ. ඒක නේද ඇත්ත?
යම් දෙයක් හැබැයි තමන්ට අහුවෙනවා නේද? ඒ කියන ඒ වචන සෙට් එකෙන් යම් දෙයක් තමුන්ගේ ඇතුලේ තහවුරු කරගන්න ඕනේ නේද? ඊපස්සේ ඒ දේ තමයි අර සිද්ධ වෙන දේත් එක්ක දාන්නේ නේ එළියට. පොඩ පොඩ දාලා බලනවා ආ මේ කිව්වේ ඒකනේ අර දැන් මෑණිය කිව්වේ මේකනේ කියලා. එහෙම දානවා නේ. ඉතහාන්තරෝ දැන් අපි දැන් පුතක්ජන භාවය තුල අපි හැම වෙලෙම ඉන්නේ බාහිර රූපයක් අපිට තියෙනවා කියන එක. බුදුහාමුදුරුව එකපාරටම කිව්වේ නෑ තොපිට බාහිර රූපයක් නෑ අත ඇරපල්ලා කියන. කිව්වේ මොකද්ද? හරි හරි. ඇතුළ බල. මෙන්න මෙන්න චිත්ත රූපයක් හොඩ නැහැ. අන්න එතන බලන්න. ඒක අත ඇරුණාම එළියව බුදුහාමුදුරුවෝ ආයෙත් කියන්න ඕනේ අතන්න. නොදැනීම අපි වරගෙන ගියා. ඇත්තෝ එකෙක්වත් එන්නේ නැහැනේ. දැන් මේ ඉන්නේ නැති අය කඩේ නිවන් දකින්න අපිට ධර්මෝ ඉන්නවා. අරව තියෙනවා මේව තියෙනවා. බුදුහාමුදුරුවෝ කියපු කතාවක් නෙමේ ඒක. බුදුහාමුදුරුවෝ ඒව අතහැරලා එන්න කිව්වේ නැහැ. මේ සොට නිවන් දකින්න. බුදුහාමුදුරුවෝ මේ ක්‍රමෙන් මේ ක්‍රියා පිළිවෙත. හරි හරි. උන් උගලගේ ඇතුලේ මෙන්න මෙහෙම කතන්දරයක් එනවා. බලන්න මේක. ඉතන බලන විදියත් හරි ලස්සනට කියලා දුන්නා. පළවෙනිම අවස්ථාව උගලන්ට ඒක අල්ල ගන්න පුළුවන් මෙන්න මෙහෙමයි. දුක කියන එකක් මේක නිකන් පීඩාකාරී ස්වභාවය. සිතක් සකස් වෙන හැම මොහොතකම පීඩාකාරී. ඉන්න ඒ හරි නෑ ඉතන. ඒක එළියට දාලා මොනව හරි කරන්න ඕන. කරන්නෙක් වෙන්න ඕන. හැම වෙලාවෙම. එහෙම එකක් තියෙනවා. එතකොට කිව්වා ඒක එළියට දාන්න එපා කව පළවෙනි අවස්ථාව. එළිය කරන්නෙක් වෙන්න එපා. එතකොට කරන්නේ තුනයිනේ කරන්න පුළුවන් ඒවා තියෙන්නේ නේ එකක් වචන. අනිත් එක අතපයින්නේ. අනිත් එක සිතේ. يعني අතුලාන්තයෙන්ම කරන්න පුළුවන් ඒවා සාප කරන්න ඒවා ඔය තියෙනවනේ නේ එක එක වැද හිටි බුදු පුජා බාර හරි වෙයි හිතෙන්නේ කරන්නේ බාර හරි වෙනවා දයින් ගන්නවා ඉරන්නේ හිතෙන් දොඩමලුයි මෙම වේවා මේ දේවා එයා දැතුලෙන් නේද කරන්නේ නේ මට මෙහෙම ලැබෙන විතර ඉවසිතින් ගේ ආවෙක් කියලාත් එක යනවා යාට කියනවාද මම මෙහෙම ඉල්ලුවා මෙහෙම ඉල්ලුවා කියලා නෑ ගහෙන් කොච්චර ඉල්ලනවද නේ ඉල්ලලේ ඉල්ලලේ යනවා අන්න හිතේ ඊට පස්සේ අරුඳ හෙනම ගහපන් ඔක්කොටම හරි යනවා ඔහේ එතකොට ඒවත් කිව්වේ කොහෙද නේ ඒව ඇතුලෙන් එළියට දාන එක තමයි අතින් පයෙන් ගහන්නේ වා කටින් ගහන්නේ වේ අරම බොහොම දරුවෝ ඔක්කොම දරුවෝ තවත් දරුවෝ මොකද ඒ ලොකු දායන්නේ ඇතුළෙම තියාගෙන ඉන්නේ නේද අරෝ පිට කරාම විපාක වෙදින්න උනත් පොඩක් හරි තියෙනවා අර මේ මේ ලොකු අර මේ ආවේගශීලීත්වය එළියට දාගත්තාගෙන පස්සේ පසුතැවිලි උනත් මේක තියෙනවා අරක එමනේ පිච්චි 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 හැම වෙලාවෙම හීනෙම බය වෙනවා නේද කියන්නේ උගල කියන්නේ හීනෙම බය වුණා මම ලාට හීනයක් දැක්කම නේද අපිට අඩුයි දැන් අපිට ඕකේ මේ වෙක තේරෙන්නේ නැද්ද මොකද දන්නවද අපිට ජීවිත අත්දැකීම් එහෙම ඒ වගේම අඩුයි බොහොම ඉතින් ඒ නිසා ඒ වගේ ලොකු දාහය දැන් මං කියන්නේ මං ගැන එහෙම ලොකු දාහය වලට මූණ පාලා නමුත් අර දැන් මම මේක අවබෝධ කරාට පස්සේ තමයි තේරුංගේ මිනිස්සුන්ට කොච්චර රාශිය තියෙනවද කියලා. කියන්නේ මේ සංසාරේ කරපු කර්ම විපාකනේම. ඒව විපාකු විඳින කොට තියෙනවා මිනිස්සුන්ට. ඉතින් ඒ අය තමයි හැම වෙලාවෙම කුපිත වෙලා ඉන්නෙම ජීවිතේ. හැම වෙලාවෙම. ඒගොල්ලන්ට හැම වෙලාවෙම වචනේ දරුණු. ක්‍රියාව දරුණු. සිත දරුණු. ඒකයි ප්‍රශ්නේ අපි කියන්නේ ගැලවෙන්නේ නැතනි. ඒවා එහෙම ඒවයිම ලැබගෙන ඉන්න ඕනේ නැහැ. ඒව අතාරි. වර්තමානයේ හොඳ වෙන්න. සිත කුසල පැත්තට යොමු කරගන්න. අරවට ඉඩ දෙන්න එපා. ඒවා අයාලේ වචනේ අයාලේ යන්නේ ඉඩ දෙන්න එපා. ක්‍රියාවට අයාලේ යන්නේ ඉඩ දෙන්න එපා. සිත බැලන්ස් කරගන්න.
ප්‍රඥාව නැමැති මේ මොකද කියන්නේ කෙවිතද නේද මේ කෙමේ ආන්නේ මෙහෙම ගාවේ මෙහෙම කියන්නේ එකයි ගන්න යාව එහෙට යන්න දෙන්න එපා ලාම්රු කිව්වේ හරි ලස්සනට නේද ඔවා ගන්න යාව යව මෙල්ල කරන්න අයාලේ කිව්වොත් විනාශ කරලා යන්නේ ගඳ ගස්සලා යන්නේ තමන්ගේ පාලනය නේද මේ ස්වයං හික්මීමක් ගැන නේද කතා කරන්නේ යාළුව කිව්වයි කියලා තමනුත් කරන්න ඕනේ නැහැ නේද යාළුවට වෙන මේක තමන්ට වෙන මේක අම්මා කරා කියලා දුව කරන්න ඕනේ නැහැ දෙන්නට දෙකක් තියෙන සිත් දෙක දෙපැත්තට යන්න කොහේ යන්නද දන්නේ හැම වෙලාවෙම බලන්න සිත කියන එක මෙහෙම බලන්න මෙතෙන් ආරම්භ කරන්න සකස්ුනේ මෙයා. ඉතින් මේක ක්‍රමයක් කියලා දුන්නේ. එහෙම හරි උලන් ලේසි කරන්න. එහෙම බලන්න තුරු මහ විශාල කරගෙන බලන්න යන්න එපා. ඒකට ගෙඩි පිටි මම වෙලා පිළින්නෙත් නෑ හිතේනේ. මේ ඉතින් හැමදාම බලන කිසි සුවයකුත් නෑ සැනසීමකුත් නෑ. එනිදි ඒක උගල කුච්චර ධර්මය අහලා තියෙනවද? සියද සිලා කියලා හිතෙනවා ඒ මාර්ගෙ තින් නැහැනේ. මාර්ගේ නිවැරදි නෑ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඔයගලන් ප්‍රශ්නයක් වුණාම තමයි දැනගන්න පුළුවන් ඔයගොල්ලෝ පරිමාර්ග ගිහිල්ලාද නැද්ද. අපිට බොරු කිව්වන්නේ. මොකද ඇතුළ බොරු කරන්නේ නැහැ නේන්නේ. එයා හොඳට දේනෝ වෙඩි පුර ඇතුළ. එතකොට තේරුම් ගන්න පුළුවන් තමයි මේ වගේ නැහැ. ඉතින් ඉවරද වෙන්න ඕනම වෙලාවක මේ මාර්ග විරුද්ධයිනේ කොහෙද තියෙන්නේ? තමල්ලෝනේ. මොකක් වෙලාවකට මේන්නේ? ඔබලා හිත තියෙනවා බලලා ඕන වෙලාවක මේක පට ගහලා ආදන්න පුළුවන්. කාගවල්ලාගේ තියෙන එකක් නම් උන්ව ආදන්න බෑ. තමන්ගේ හරි තියෙන එක ඕන වෙලාවක ආදන්න පුළුවන්. ඉතින් අයාලේ යවන්න යන්න එපා. සිතේ අයාලේ යන්නේ ගත නෙමෙයි. ගතටයි හැබැයි පත බාන්නේ අයාලේ ගියා කියලා. ඔක්කොම අවුල්නේ අනිත් පැත්තට නැද්ද නේද අපිට ගහනවා කියලා නේද අඩිපාන්නේ අර ඉන්ද්‍රියන් පාඩමේ අඩිපාන්නේ ඔයගොල්ලෝනේ මූ වැරද්දක් කරාද හැබැයි එහෙම තමයි මොකද ඒකට ගැහුවම රිදෙන්නේ කාටද රිදෙන්නේ ඔය රිදෙන්න ඕනේ කියලා එක්සර් රෂන් ඩයිට් එකේ අනේ දැන් සුරණි මේ අම්මා කිව්ව කතාවත් තමයි සුරණි අර දුව ළමයි දෙන්නට ගැහුවේ කියලා ඉවිලි ගැහුවේ නැතුව ඊට පස්සේ රෑ ගැහුවා කියන එක හරියට හරි එතන මොකද දැන්නද දැන් යාගේ හිත සිද්ධිය උන වෙලාවේ ආවේගශීලී නේද එතනදී දැන් අපි හිතමු එතනදී ගැහුවා නම් ආවේගශීලී වුණා නම් ආවේගශීලී වුණා නම් එතන මම එක් හැදිලා නේ එතනදී දැන්නේ දැන් අර ඒ සිද්ධිය දැන් පංච උපාදානස්කන්ධ සකස් වුණා ඒකට ඉතින් දෙන්නම ඉන්න උරු දෙන්න වගේ නේද දැන් ඇතුලේ ඉන්න ඒ දෙන්නම ඒතර උන් ගෙවුල වෙවුල ඉන්න මුන්ට දැන් තමයි දෙන්න උන හොද පාඩමක් කියලා මුන්ට කුටි බැට ටිකක් දුන්නා නම් එතන තමුන් පැර දුන්නා තමුන් විතර ඒ කියන්නේ විදර්ශනාව තුල දැන් අපි දන්නවනේ මේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලානේ ඒක තුල එතකොට එයා එයාගේ ඒක ඒ ඒ ආවේග ශීලීත්වය නැති වුණාට පස්සේ කෙනෙක් නොවි ගහන්න පුළුවන් එතකොට ගහන්නේ අර ගොල්ලන්ට අනාගතයේදී කරන්න බියක් ඇති. එහෙම දැනුවම් කරාට කමක් නැහැ. ඉන්නවද දෙන්නාගේ? අපෝ මෑණියෝ දෙන ඒවා කියලා ඉන්න. ඒක තමයි. ඒකට ඒගොල්ලන්ට තමන්ගේ හිත දකින්න ඕන. මේ හිත කියලා දෙයක් කරන්න හොඳ නැහැ. මෙයා කරන්නේ මාවුල් වැඩ. කියලා තේරුම් ගියා නම් එයා ඒක කරන්නේ නැහැ. හිතනේ කිව්වේ ඒක කරන්නේ කියලා. අන්නේ තමයි ඒක. මොකද මේක දෙන්නගේ බැලන්ස් එකකින් යන වැඩක්. ඒකකට තමන්ට තමන් කොහොමද මේ ජීවිතේ කියන තැන ධර්මයත් එක්ක ජීවිතේ ගලපගෙන යන්නේ කියන එක තමයි මේ බුදුහාමුදුරුවෝ ඇත්තටම අපිට කියලා දුන්නේ. ඒක නොකරන නිසා තමයි මෙච්චර අවුල්. ඒක අපිට ඔක්කොම හදන්න බෑ ඒක තම තමන් හදාගන්න ඕනේ දෙයක්. තමුන්ගේ ජීවිතේ අවුල් දෙවෙන තැනක තමුන්ට පුළුවන් බැලන්ස් කරගෙන යන්න.
මේ මෙන්න මේ විදර්ශනාව මම නම් දකින්නේ කොච්චර පොත් කියවුවත් කොච්චර දාම්පාසල් ගියත් කොච්චර විශාරද අවිදාන දැනගෙන හිටිය කිසිදා ඒ ඔය එකකින්වත් බෑ තමුන්ගේ සිත හික්මවන්න. හික්මවන්න පුළුවන් එකම ක්‍රමේ තමයි සිත දැකීම. ඒක තමයි බුදුහාමුදුරුවෝ දුන්න අපිට දුන්නු ප්‍රායෝගික එකම දේ. ඒකෙන් තමයි අර ජීවිතය කියන එක ලස්සන්ට කරගෙන යන්න පුළුවන්. වෙන කිසිම දෙයකින් කරන්නේ. මොකද බාහිරේ කොහොමත් අපිට හදන්න බෑ. හැදෙන්න පුළුවන් තමගේ ඇතුළතේ. එතකොට බාහිරයක් හදන්න අවශ්‍යතාවයක් නෑ. මෙතන මෙතන ලොකු දෙයක් වෙන්නේ නේද? එළියේ එළියෙන් මේ විදිහේ මේවනේ තියෙන්නේ නේ. මෙතන හැදෙන එකක්ම එක හැදෙන එකක් නේ එළියේ තියෙන්නේ නේ. එළියෙත් අපි ගෙඩි පිටින් දකින්න නැතුව එළියෙත් අපි දකින්න ඕන මේ මගේ සිත වගේම සිත තවදැනක ක්‍රියාත්මක. ඒව හොයන්න ඕනත් නෑ. මෙයා කැමති එළියේ යන්න බලන්න. හොඳට නියඳ වෙලා එළියේ කාටම බලින්න හොඳට මේක ගොතල දෙන්න. ඒ නිසා හැම වෙලාවෙම මෙයාව කවර් කරේ පොටු කරගන්න. මෙයා ශරීරෙම පොටු කරගන්න. ඒක නේද තුන්දරේ පහක් පහල එකක් අරින්න කියලා. ඒ වහන්න කිව්වේ මේ මේ මේව වහන් ඉන්න කියලා නෙමෙයි. බාහිරේම හොයන්න පාට. ඒක තේරෙන්නේ නැහැ. ඔක ප්‍රශ්න තියෙනවා. ඔයාලා මේ මේකේ මේ නම්බර්ස් කියලා කිව්වේ මොකටද කියන්නේ කියලා? 8 4 එහෙම. ඒක කොට දැන් මේක විස්තර කරා. මේ කොහොමද? මේ මං කිව්වද විස්තර කරා. ඕකේ. ප්‍රශ්න ආද පුළුවන්. ඔව් හතරෙම ඉඳලා තියෙනවා. දැන් ඉන්නේ මොකේද? දැන් උපත මොහොතින් සිද්ධ වෙච්ච එකද මේ හතර? ඉන්නේ අභිධර්ම කාරණා කියන්නේ. ඕපපාතිකද? එහෙම බලනවා අල්ලපු ගෙදර එක. ඕපපාතික නෙමෙයි. ගොඩවල්වල තමයි කවුරු පිරිසුදු තැන්වල නෙමෙයි උපදින්නේ. අනුසය උපදින පිරිසුදු තැන්වලද? පිරිසුදුද? තාරන් හුරන්නේ නේ කොයි තරම් ජරා ගොඩ කරලා ඉපදෙන්නේ කියලා මිනිස්සේ. එතකොට කුණු ගොඩවල් වල ඉපදෙන සත්තු. දැන් කුණු එකේ නේ ඉන්නේ ඉඳුල් එකේ හැදෙන පණුවනේ කුණු ලොරියට දානකන් නේ මොකද එවිලි හැදෙන්නේ උන්නේ නේ ඊට පස්සේ මොන වෙනවද බැංගලට ආයෙත් ඒ වගේ. ජලා රුධි කියන්නේ අපි ඉපදුන විදියට. වතුර මල්ලක ඉපදුන නේ එහෙම කියන්නේ ඔබලු නෙමෙයි ඔබලායි එක අත්දැකීම් දී කියලා නෙමෙයි මුණ පාල තියනයි. ඕපපාතික කියන්නේ සම්පූර්ණ ශරීරයෙන් ශරීරයක් උපදින. ඒ කවුද? ඔව් අපිත් නැති ඒවා නේද ඉතින් ඔව් එහෙම. ප්‍රේතයෝ යක්ෂ භූත ප්‍රේත ඒවා අපේ ප්‍රිය විරසට නැති අපි වගේ නේද මනුස්සු රෝතේ විසංසතු කුසේකින් මව කුසකින් බිහි වෙනා යන්නේ. එතකොට ඔය කුතේන්ටත් කියන්නේ අර පටිච්ච සමුපාදයට අනුව අර භවයේ කියන තැනදී සකස් වෙන සිතට අනුව. එතකොට මේ මොහොතේ සකස් වෙන සිතකින් තමයි චුතිසිත කියන්නේ මෙතනින් චුතිසිත ගිහිල්ලා පිළිගන තැන ප්‍රතිසන්දි සිත එකම සිත. හරි ඔබ අතීත කර්ම හේතුවෙන් ප්‍රතිසන්දි සිත චුති සිත සත්වයකුගේ පහළ පෞකසක පැස ගැනීම. එතකොට සංඛාර කියන්නේ මෙතනින් හදලා දෙන එක තමයි අර සංඛාරය. හරි
ආපහු මෙතනින් ආපහු පටන් ගන්නවා කියන්නේ ඉවරයක් මෙතනින් අරක පටන් ගන්නකොට ආයි මේක හැදෙනවා. ඒ කියන්නේ අතලින් ගිහිල්ලා මෞකසකට ගියා. ඊට පස්සේ ඒ ඒ සිත තුල අලුතෙන්ම ඒ විඥාන ස්වභාවය කියන්නේ ටීවි ස්වභාවයක් ඇති වුණා. ඊට පස්සේ එතන පංච උපාදානස්කන්ධ ස්වභාවයන් එහෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන් චෛතසික හැකියාව එතන පිහිටා. එතකොට මෙතනින් ගියේ සිතක් චුති සිතේ චුති සිතත් එක්ක සියලු ස්වභාවයන් යන්නේ. අහ හොයන්න එපා මේවා. පිස්සුකදේ තමයි අතරන්නේ. මේ ඊට පස්සේ එතනින් ඒක විඥාණය හටගන්න විඥාණය හටගත්තම දැන් ඕගලන්ට දැන් ඔගොලු මව්වරු වශයෙන් මම කටින්ම අත්දැකීම් නැති නිසා මේ අහන්නේ. එහෙම ඕගලන්ට දැන් එහෙම ගිහිල්ලා ඒ සිත බැසගත්තමද අර ඔබලන්ට යම් කිසි වෙනසක් කුසේ දැනෙන්නේ අමුත්තක් වෙලා කියන්නේ. ඒ කියන්නේ චුති සිතක් ගිහිල්ලා බැසගත්ත සැනින් මෙතන දැන් විඥානය පහළ වුණාම ජීවි බවක් එනවා නේද? ඒක පංච උපාදානස්කන්ධයට මේ විදිහේ හැකියාව තියෙනවා. ඊපස්සේ සලායතන එන්නේ ඉස්සෙල්ලා නේද? ඔබලන්ට එකක් එනව නේද? ඒ ඒක ඒක සමහර විට ඔබලන්ට දැනෙනවත් ඇති නේද? ඒ අමුතු වෙනකක් වුණා. ඔව් ඒ ශක්තිය දැනෙන වැඩි නේද? ඒ කියන්නේ අමුතු වෙනසක් වුණා කියලා නේද? දැන් පටන් ගෙනුනොලු ඒක අර නේද? මව කුසනේ පිටින්ද ගැනීමක් වෙලා තිබෙනවා. මේ අපි ඉපදුණු විදිහ ඉතින් නේද මේ අපි දැනගන්න ඕනේ. මොකද උපපාති කියන්නේ මේ නේ අපි මේව හැමදේම දැනගෙන මේ අපි වාසියු දෙම දැනගත්තම තමයි අපිට මේ නිස්සාරත්වයේ උඩට අවබෝධ වෙන්නේ. මේ හංගන්න ඕන දේවල් නෙමෙයි ඇත්තටම. බුදුහාමුදුරුවෝ මේ එකයි එලි කරේ. බලා හංගගෙන වාගෙන හිටියට ඕයි මොකුත් නෑ බං මේ හේතුඵල ධාමත් තියන්නේ කියලා කිව්වා. ඒතකොට එහෙම අන්න එතන ඒක මේ වුණාම ඊපස්සේ අර නාම රූප කියන්නේ මේ බබා බබෙක් එහෙම මේව උන් නෑ එතන ජීවියෙක් ජීවි ස්වභාවයක් ද පංච උපාදාන ස්කන්ධයක් හට ගන්න පුළුවන් ස්වභාව පංච උපාදාන ස්කන්ධය මෙහිම හරහා එන ඒව සිතේ සකස් වෙන ක්‍රමවේදයක් නැත්තම් මෙහිම ගත්තට වැඩක් වෙන්නේ නැහැ නේ අන්න ඒ හැටියා ඊට පස්සේ තමයි ඒ උපම මැද කරලා ආයතන හයක් හැදේ ඊට පස්සේ ඒක එළියට එනවා ඒක ඇතුලේ ඉන්න බෑනේ ඉතින් හය හැදුනට පස්සේ ඔන්න ඒකට කියනවා දරුවා අම්මෝ ඒ හම්බුන වෙලාව ඉඳලා මෙයා ඊට පස්සේ පටන් ගන්නු මේ අය හරහා මෙහෙ ඊට පස්සේ අන්‍යයට ඒව ස්පර්ශ කරනකොට ආයත ඇතුලේ වේදනාව. ඒ වේදනාව එනකොට අන්න ඒකට සංඝාවේ පැතිලියක්. ඒකට යාට තියෙන පොඩි පොඩි ඒවා. උගුල් කියන්නේ දැන් මාව අඳුරනවා, දැන් ඇහැරගෙන බලනවා, වටපිට බලනවා, කිවි අඳුනනවා, හරි මේ කරපු දේවල් කියන්නේ මේ සත් මේ මානුෂයෙක් විතරක් නෙමෙයි සත්තුත් එහෙම තමයි. ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ක්‍රියාවලියට යොමු වෙනවා. ඉතින් බලන්න මේ විහාන්දු ඔයාලත් පාටිච්ච සංපාදිමය එහෙම තියෙනවා. ඊට පස්සේ ඒකෙන් අන්න ආයෙ යාට ටික 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 අර වේදනත් එක සංඛාව උපදිලා උපාදාන වෙලා ආයතය භවය හරි. ඒතුළු භවය හැදුණු ගමන් ආයතය සංසාරී වරුණාම දැන් යාර භාවය හදන ගමන් මේ දෙකක් තියෙනවා ඉතින්. ජරා ව්‍යාධි මරණක් තියෙනවා නේද? ආවිය. ඊට පස්සේ එයාගේ වැඩේම කාර්ය සකස් කරනවා. උඩ ඉඳලා කාර්ය සකස් කරනවා. උඩ ඉඳලා කාර්ය සකස්. දැන් ඒ උඩ ඉඳලා ඉපදෙනවා නෙමෙයි දැන් උඩ ඉඳලා කාර්ය සකස් කරනවා. අරක ඉපදෙන්නේ ගෙතු එක. දැන් කරන්නේ ඒ ඉපදුණු එකෙන් කාර්ය සකස් කරනවා. ආපහු අර විදිහට කර්ම සකස් කර කර කර්ම සකස් කර යනවා. ඊට පස්සේ ආයෙත් මෙතන ඒ උපතේ තියෙන කර්මානුරූපව හැදුණු උපතක් නේ ඒකනේ. ඒකේ ආශය ඉවර වෙනකොට ආයෙත් අලුත් දෙයකට යන්නේ. මෙතන තල්ුවත් ඊට පස්සේ ආයෙත් අරකට ආයෙත් ඇවිල්ලා ආශය ඉවර වෙනවා. ආයෙත් පැනලා දෙට යනවා. හරි නේද චක්‍ර? චක්‍ර ඒක කඩන්න කිව්වා අවිද්‍යාවෙන් නෙමෙයි. පඩන්නේ නැහැ.
ඒ දෙකම. එතකොට ඒකේ යම්කිසි වෙලාවක කයේ බැලන්ස් එක ගැන අවශ්‍ය ඉවරුණාට පස්සේ උප්පත්ති භාවයක් හදන්නේ මෙතනින්මයි. ඊගාට ඒකට අවශ්‍ය වෙන කර්ම හදන්නේ මෙතනින්මයි. ඒක හරිනේ. වර්තමාන දුක්ඛස්කන්ධය. අනාගත දුක්ඛස්කන්ධය. ඕගලන්ට මේ වෙන දවසක් එනවා නේද? මං වගේම කියයි ගාන පොලක් ලියාගෙන. ඒකයි මම මට අවබෝධ වුණු දේවල් මල් ලිව්වේ වනේ මේ. ඒ නිසා ඒක මේ අනිවාර්යයෙන්ම තමයි තේරව දවස. මෙද්දිමත් එයා ඒ ප්‍රතිචාර දක්වන ඒවා තිබුණා කියලා සම්පතේ. ඒක කයලා දෙන්නත් සිද්ධ බැසගත්තු මොහොතේ පටන් එයා ජීවියේ. එතකොට එයා පෝෂණය වෙන්නේ අර මව කුසෙන්නේ පෝෂණය වෙන්නේ. ඊටසේ ටික ටික අර ආයතන ලොකු වෙනවා නේද? මෝරණ ආයතන. පැසගත් වෙලා විඳලාම යාගේ හැඟීම් මේව ඔක්කොම තියෙනවා. එතන මැරිලා නේද? ඒකයි කියන්නේ දඟලන්නේ නැත්තම් මැරිලා නේද? මේක මොකද්ද? මේක ඔයගලට ඉච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ නේද? දැන් දන්නවනේ මේක. අසේක බල කියන්නේ දැන් අතන අර පංච නීව දැන් ඒ ඕලාරික පුතර්ජන ස්වභාවය. දැන් ඕලාරික පුතර්ජන ස්වභාවයේ ඉන්න කෙනෙක් දැන් එයාට මේ ධර්මය ඇහෙනකොට ටික ටික එයාට ඒ අහන දේ කෙරේ පැහැදීමක් ඇති වෙනවා. අර සද්දාව. ඊට පස්සේ එයාට ඒක අහලා එහෙම අහනකොට අහනකොට දැන් එයාට කියනවනේ යමක් කරන්න කියලා. එතකොට එයා ඒක කරනවා. සිත බලන්න කියනවා. එතකොට එයා ඒක කරනකොට එයාට අන්න සීලෙ පිහිටනවා. ඇයි අකුසල් සිත දැක්කම ඒ සිත නිරෝධ වෙලා ගියාම එතකොට එතන පිහිටන්නේ කුසල් සිත. එතන කුසල් සිත කියන්නේ බොරු කියන්නේ නැහැ. අන්න සිල්වත්. කේලම් කියන්නේ නැහැ සිල්වත්. ඒ සිල්වත්කම. හරි. එතකොට සුතය කියලා කියන්නේ එයා ටික ටික තමුගේ ඒ ක්‍රියා නිදර්ශනාව තුලම පරිණත වෙනවා. මම කියන්නේ පරමාර්ථ ධර්මය. හරි ධර්ම. පොඩි එක නෙමෙයි. සසර යන එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කෙලින්ම විදර්ශනාවට යොමු වෙනවා. එතකොට එයා ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් කිව්වේ ඒක නේද? පොත්පත් දැනුම නෙමෙයි. ඒ සුතමත් තුනේ යා කල්යාණ මිත්‍රයා කිව්ව දේ සමාතුලෙන් දකින්න පටන් ගත්තට පස්සේ එයා ඒ පිළිබඳ පරිණත වුණා. මෙහෙම වෙනවනේ වෙනවනේ ඒකට සිල්වත් වෙන හැටි ඒ ඔක්කොම එයාට තේරුම් යනවා. ඒකට ත්‍යාගය කියලා කිව්වේ අතහරිනවායි සිත. හැම වෙලාවෙම එයා දකින්න සිත අතහරිනවා. මේ මේ ත්‍යාගය කියන්නේ අතහැරීම තුල මේ සිත අතහැරීම තුල තමයි ඔය අන්ත දෙකෙන්ම මිදිලා යන්නේ උගුණා. පින්පව් කියන අන්ත දෙකෙන් මිදෙන්නේ ඔය මේ වර්තමාන මොහොතේ අතහරින සිතයි. තේරුණා? ඒ සිත අතහැරීම තුලයි අර දෙක අන්ත දෙකෙන් අයින්. උගුණා අන්ත දෙකෙන් මේ කොහොමද අයින්නේ? ඒක ආයෙත් ඒ අතාවුත් ඥානේ පහල. ඒකට ඒක දැන් උගලන් තුල ක්‍රියාත්මකයි. ඉතින් ඒ තුල තමයි උගල දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ගැන්නුවා. ඒ ස්වභාවය තුල ක්‍රියාත්මක වෙනවා. ඊගාන උගලන් දෙන කාමරාග පටිච්චය. ඒකට කාමරාග පටිච්ච කියන්නේ ලෝභය ඕලාරික ස්වභාවයෙන් අතන පංච නීවරණ තුල තිබුණු ලෝභය නෙමෙයි දැන්. ඒක උගල මේ ධර්මය අහලා මේ විදියට එතන සුනේ පිරිසුදුනා ඒක තුනේ උගුරු මේ අර සංයෝජන ධර්ම තුන කඩලා සෝතාපට්ටි ඵලෙපත් වුණා. දැන් උගලන්නේ ලෝභය ද්වේෂය කාම රාග පටික කියන සියුම් ස්වභාවයකට ආවා. ඒක සියුම් මේක උගලන් අත්දකින්න දෙයක්. සකස් වෙන සිතේ ලොකු ඒවා නැහැනේ නේද? සියුම් විදියට නිකන් පොඩි ඇලීමක් එනවා, පොඩි ගැටීමක් එනවා. එහෙම නේද? ඒක දකින්න වෙලාවල් තියෙනවා. එතකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නොදකින්න වෙලාවල් වල වුණත් උඹ බාල වෙලා තමයි එළියට දාන්නේ.
එක දාන එකද යාලු මේ මේ පැත්තට නාගේ බැරි